සරලසීනිි කියලා කියන්න ගලකෝස් ෆෘුක්ටෝස් ගෙක්ටෝස් වගේ සීනිවර්ග. ඕගොල්ලෝ එයින් දන්නවන පුතේ ගලුෝස් කියන කෙනාව එහෙනම් මං මේ කරන්න ලෑසි වෙන්නේ ආහාරයක ගලුකෝස් ඇති බව හඳුනා ගැනීමේ පරිීක්්ෂාව සරලසීනි පරික්්ෂාව. එතකොට මේ පරික්්ෂාව කරලානම් පුතේ මොනවද ඕන කරන ද්‍රවියන් මේ සඳහාපෘති අපට අවශ්‍යයි ගලුකෝස් ද්‍රාවනයක්. මේ මංගත් අපුතේ ගලූ කෝස් ද්‍රාවනයක් ඒක දාන්න මං යොදාගත්ත පරික්ෂානලයක් ඕනිපුතේ බෙනඩික්ද්‍රාවනයක්, මේ තියනේ බෙනඩිගද්‍රාවනි ඊළඟට මම මේ නලයට බෙෙනනිිද්‍රාවනය බිින්දු කීපයක් දාලා මේ නලය රත්කරනෝ. මේ නලය රත්කරන කොට පුතේ නිකම්ම දැල්ලකින් රත්කොලොත් එහෙම මේ නලේ එක තැනක්නේ වැඩියෙන්වත් වෙන්නේ. එහෙම බෑ මේ වෙලා එපපුතේ මේ නලයට තාපේ ඒකාකාරව ලැබන්න ඕනේ. ඉතිං එහෙමරත් කරන්න ඒ කියන්නේ මේ නල්ලයට තාපේ ඒකාකරු ලබා දෙන්න මං යොදාගන්නපුතේ ජලතාපකයා. ඒ කියන්නේ මං මේ නලය රත් කරන්නේ කොහොමද ජලය හරහා. ඔක්කොටම කලින් මං ජලයරත් කරගන්නවා ඟට ජලය හරහාමං මේ නලය රත්කරගන්නෝ. ඉතිං මේ ජලය රත්කරගන්න මං යොදාගත්තපුතේ බීකරයා. බීකරර්තාපෙ ලබා දෙන්න මං යොදාගත්තා ස්පීතුලාම් පුවක් එතකොට මේ වගේ දැල්ලකින් රත්කරන කොට මේ බීකරයට එක තැනකට තාපයාවත් බීකරට හානිවෙනවනි ඒ වලක්වන්න බීකරය තිබ්බා මේ වගේ කම්බි දැලක්කුඩ මේ කම්බි දැල තිබ්බා මේ තෙපාව උඩ මේ තියෙන්නේ තෙපාව. එහෙනම් බලන්නක පුතේ උපකරන ටි මංගත් තෙප මේ තියෙති ස්ප්‍රීතුලාම්පුුව කම්බි දැල්ල බීකරේ පේනවනපුතේ බීකරේ ජලය ටික දැන් ගත්වෙලා තිය. හරි මං එහෙෙනම් දැෑන් ඔක්කටම කලින්. මෙ ගලු කෝස් ්‍රාවනයට දාන අපපුතේ බෙලනිි ද්‍රාවනයෙන් ස්වල්පයක් බලන්නක ඔන්න මන් දාන අපපුතේ බැරනිිද්‍රාවනය මෙයාගේ පාටමද්‍රාවනේ දැන් පාට මොකක්ද පේනවන නිල්පාටයි හරිනේ ඊළඟට මම මේ නල්ලය රත්කරන්නයි ලෑසිවෙන්නේ ජලතාපකය හරහා. පුතේ හොඳට බලංඉින්න මේ නලය ඇතුලේ මොකක්ද ලැබෙන නිරීක්‍ෂණ කියලා. හොඳට බලංඉන්න ඔන්නමන් දානපුතේ මේ ජලබඳුනට රත්වූ ජලබඳනට ඔන්න දානවා බලන්නක හොඳට දැන් නිල්පාටයි බලන්නක මම් මේ වෙලාවෙ මේ නලය රාත්කරන්නේ ජලය හරහනේ එතකොට එහෙනම් ඒ තියන ජලතාපකයක්. හරිනේ ටිකක් වෙලා යනකොට මොකද වෙන්න බලන්නකෝ ඔන්න තාම නිල්පාටයි මට මේක නිල්පාට පෝඩ්ඩක් වෙනස් වෙලා කොළපාට වීගෙන යනවා හොඳට බලන්න අවධානෙන් ඉන්නපුතේ විද්‍යාගර පැ්ටිකල් ලක්කනෝට අවධානපිට යවන්න හොඳ නෑ. තම අන්ට පාඩුවක්නෙ ඉතිම් බලන්නක කොළපාට කහපාට වීගෙන යනවා. මතගතියෙන් ඕනෙ මේ වර්ණ විපාර්යාසය. වර්ණ වෙන සීම්ටික ආරම්භකවර්ණය නිල්, ඊට පස්සේ කොළපාට වනාා ඊට පස්ස පුතේමකද වනේ කහපාටක් ආවනේද පේනවනේද විපර්යාස පෙලක් සිද්ධ වෙනෝ. . අපි තාවටයක් අත් කරලා බල මුුණේදමකද වෙන්න කියලා. තව චුට්ටක් බලමු පුතේ. ! කහපාට ටිකක් තැබිලිපාටට හැරී ගෙනෙනවාවාගේ. නවදපුතේ එහෙම නං පටංගන්න කොට නිල් ටිකක් වෙලාගි හාම කොල ඊට පස්සෙ කාහා දැන් ටිකක් තැබිලි පාටයි වගේ ඉස්සල තිබිච්චාර වෙනවිද පිෙනීමේ ස්වභාවත් අඩුවෙලාගි හිල්ලා බලන්නක පාටව අස්කම් ටික එහෙවන මම මේ වෙලා මේ නය කෙලිම්ම දැල්ලට ඇල්ලුවනං ඒ වෙලාව නලේරාත්වෙන් එක තැනක් විතරයි. එහෙමොනානං එක තැනක විතරක් වැඩියෙන් වර්ණ වෙනස පෙනේවි. මේ ජලතාපක භාවිතා කල නිසා එහෙමෝනේ නෑ නේදපුතේ. ගඩල්රතුපාටක් දැක්කද බලන්න පුතේ. අපිකින මේකට ගඩොල් රතුපාටක් එෙනවා කියලා. අවසානෙද අපි මේ නලය පැත්තකින් තිබ්බොත් පුතේ මේකෙ අඩියයට බහිනවා අවක්ෂේපයක්, ගණුද්‍රවියයක් ඒ කියනෙ පුතේ එන අවසානන්න එනවා ගඩොල් රතුපාට අවක්ෂේපයක්. එහෙමන මෙන්න මේ ආකාරයෙන් පුතේ බ්ලකෝස් ද්‍රාවණයකට බිනිි ද්‍රාවනකින් ස්වල්පයක් ද රත් කළ හමමන්න මේ ආකාරයේ ගල්රතු පැහැතිවක්ෂපයක් ආවෝත්කිව හැකි ඒ පෝෂකෙ ්ලුකෝස් කියලා. ඔන්න එහෙනම් ඒක හරි. දැංචුට්ටක් බලන්න මම්පුතාලට මෙන්න මේ තිරේ පෙන්න්නන්නම් පුතේ අපි ඔය කළ පරක්ෂණය කොයි වගේද. මේ බලන්න පුතේ මේ තියෙන්නේ පොය අපි ගත්ත ජලතාපකේ. ඒකට දාල තියෙනවා අර නල බලන්නකෝ ලැබෙන්න වර්ණ ටික පිළිවෙලින්. අත් කරනකොට නීල් කෝල කාහා තැම්බීලි අවසානකට පොතේ ගඩොල්රතු පාට ඔය තමයි පොතේ පර්ලසීනිි හඳනා ගැනීමේ පරික්්ෂාව.